नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। බුද්ධ දේශයේ සිට අපට මේ උතුම් ධර්ම දායාදය ලබා දුන් ජාතියේ ආදිගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි සිරිදුනා කෙරේ මහත් මෙස්සිතින් යුතුව මහත් කරුණාවකින් යුතුව මේ උතුම් ධර්ම නිදානේ මතු කර දුන් මතු කර දෙන අප කාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්ව ලොකු සාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී ධම්සවිර උතුම් සදහම් දේශනාව සඳහා විකාශන අනුග්‍රහය දරන්නේ නුගේගොඩ මිරිහාන රූපසිරි මාවත පදිංචි පින්වත් ප්‍රභාත් කුලතුංග මහත්මා, දීප්ත කුලතුංග මහත්මා සහ ජගත් කුලතුංග මහත්මා යන පුතුන් තිදෙනාත් එම භාර්යාවන්, එවැගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචි විශේෂඥ වෛද්‍ය කුමාරී ඔබේසේකර දියණිය සහ රංජිත් ඔබේසේකර මහත්මාත් ඒ පවුලේ සියලු දෙනා විසින් තේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතේ අංක 51 නිවසේ පදිංචිව සිට 2022 අගෝස්තු මාස 24 වන දින මිය පල්ලෝගිය, ඒ වගේම අද දිනට 94 වන ජන්මදිනයේදී තිබුණ විශ්‍රාමික විදුහල්පතිනි MD කුලතුංග මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. තේ උදාර පරමාර්ථයෙන් අද දවසේ බුදුවරේ ලෝකයට දේශනා කරපු උතුම් ධර්මයක් බොහෝ දෙනෙකුට ශ්‍රවණය කරන්න සවස්තලා, ඒ පින්වත් පිරිස තමන්ගේ ජීවිතවලට අප්‍රමාණ පින් රැස් කරගන්නවා. අවබෝධයක් කරා යන දෙයක් දීලා තමන්ගේ ජීවිතේ අවබෝධ කළා යම් දවසක මේ දුකෙන් නිදහස් වෙන්න ඕන පුණ්‍ය සංස්කාරය තම තමන්ගේ ජීවිතවල රැස් කරගන්නවා, තැන්පත් කරගන්නවා. පින්වත්නි, බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් මේ ලෝකේ දුක්ඛ ආර්ය සත්‍ය කියන කාරණය නැත්නම් දුක කියන එක තියෙනවා. ඒ වගේම ඒ දුක හටගන්න හේතුවත් තියෙනවා. බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා ඒ දුක නිරුද්ධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. ඒ වගේම ඒ අමා මහ නිවන සාක්ෂාත් කරන්න ඒ අවස්ථාවේදී, ඒ කාලයේදී ශ්‍රාවකයන්ට අවස්ථාව ලැබෙනවා. ඒතර බුදුරේ පහළ වුණත් නැතත් දුක දුකට හේතුවත් ලෝකේ තියෙනවා. බුදුරජාන් වහන්සේලා සංසාරයේ පාරමිතා සම්පූර්ණ කළා. සම්බෝ ඥානෙන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. ලෝකෙට දේශනා කරනවා, පෙන්වා දෙනවා, ඊට පස්සේ පනවනවා, පිහිටුවනවා, ඉස්මතු කරනවා, ඒ වගේම විවෘත කරනවා, මේක අවබෝධ කරගන්න කියලා දේශනා කරනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දුක කියලා දේශනා කරා. ඉපදීම දුකක්, වයසට යාම දුකක්,
ලෙඩ රෝග වලට ගොදුරු වීම මරණයට පත් වීම දුකක් ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් ආදී දොළොසාකාර දුකක් ගැන දුකාරි සත්‍ය යටතේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එම දේශනා කළ අවසාන දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ හකුලෝල කිව්වොත් එක වචනකින් කිව්වොත් මේ දුක කියන්නේ ඉපදෙනවා කියන්නේ වයසට යනවා කියන්නේ ඒ දුක කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඒතර අන්නේ දුක තමයි භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා දේශනා කරේ. ඒ රහතන් වහන්සේලා අන්නේ පංච උපාදානස්කන්ධ දුක තමයි අවබෝධ කරලා සසරින් නිදහස් වුනේ. තොරේ දේශනාව අවබෝධ කිරීම පිණිස භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී ඒ පංච උපාදානස්කන්ධයේ විවිධ අර්ථයන් යටතේ විවිධ වචන වලින් ලෝකෙට දේශනා කරා, පෙනෙව්වා, පිහිටෙව්වා, ඉස්මතු කරා, බෙදලා දැක්වුවා. එක වෙලාවකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධ කියන්නේ දුකක් කියලා. තව වෙලාවකට දේශනා කරන වදකේ පස් දිනක් කියලා. හුලක් සරව ගෙඩියක් ආදී වශයෙන් විවිධ ආකාරයෙන් විවිධ පරියාවලින් දේශනා කරා. ඒ අවබෝධයක් කරා යන්න. ඒතර අද ඔබ ඉගෙන ගන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය බරක් කියලා දේශනා කරපු බාර සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය තුන කන්දක සංයුත්තේ තියෙන උතුම් දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම ඔබට බරගෙනත් බර කහරගාගෙන යන කෙනා ගැනත් බරට බැඳී යාම ගැනත් බර බැහැර කිරීම ගැනත් කියා දෙන්නයි යන්නේ. හොඳින් අහන්න ඕනි. හොඳට සිත පිහිටුවා ගන්න ඕනි කියලා දේශනා කරා මම දේශනා කරන්නම් කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ බර කියලා කියන්නේ කුමක්ද? ඒට කිව යුත්තේ පංච උපාදානස්කන්ධය කියලා. මොකද්ද දැන් බර කියන්නේ කුමකටද කිව යුත්තේ? ඒ තමයි පංච උපාදානස්කන්ධය කියනවා. ඒතර බරක් කියන්නේ දැන් අපේ ජීවිතේට බරක් කරගහගත්තොත් එහෙම ඒක අපිට පීඩාවක්ද නැද්ද? ඒක අපිට පීඩාවක්. වෙහෙසක්, කරදරයක්. අන්නේ අර්ථයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන මේ දේශනාවේදී දේශනා කරන්නේ පංච උපාදාන බර කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි කියලා. ඒ තමයි කියනවා රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒතොර අපි මේ පහ බරක් වෙන්නේ කොහොමද කියන කාරණේ මුලින්ම තේරුම් ගන්න ඕනේ. දැන් ඇත්තරම අපි තමන් කියලා හිතාගෙන ඉන්නේ මේ පහ නෙවෙයිද? මේ පහ තමයි. ඒ තමයි දැන් මේ ශරීරය. දැන් රූප උපාදානස්කන්ධේ මේ ශරීරය. අපි දැන් මේක අපිට තමන් කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න කියනවා මගේ බර කිලෝ 50යි 60යි එක එක බර වලින් කියනවා. මම සිංහල ජාතියේ. මම බෞද්ධ කෙනෙක්. මම අසවල් ආගමේ. ඊට පස්සේ කියනවා මම තමයි අසවල් කෙනා. මේ නමින් හඳුන්වන්නේ මං තමයි. එතකොට ඒක ඊට පස්සේ කියනවා මම තමයි ඒ කාලේ ගමේ හිටපු හැන්ඩියා. අවුදු කුමාරි හරි ලස්සනයි. ඒ ඔක්කොම කියන්නේ මේ කයක් මුල් කරගෙන. තමන්ගේ ශරීරය මුල් කරගෙන තමයි ප්‍රධාන වශයෙන්ම මේ වගේ අදහසක් කියන්නේ. එතකොට මේ ශරීරය තමන් කියලා මම කියලා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක බරක් කියලා. බරක් කියන්නේ පීඩාවක්, වෙහෙසක්, දුකක්, කරදරයක්. දැන් ඔබම කල්පනා කරලා බලන්න තම තමන්ගේ ශරීරය ගැන බලන්න දැන් කිලෝ 25 30 50 60 හරි අසවල් නමෙන් හරි ගෑනු පිරිමි කියලා හරි යම් ජාතියකින් හරි ආගමෙන් හරි මොකක් හරි අඳුරගෙන ඉන්නවනේ තමන් කියලා. මේක තමන්ට පීඩාවක් කරදරයක් නෙවෙයිද කියලා. ඇයි? මේක වෙලාවට කවන්න ඕන. උදේ කැවුවයි කියලා විතරක් හරියන්නේ නැහැ. දවල්ට රැයට පුළුවන් නම් අතරමඟත් කවන්න ඕන. ඒ කවද්දී ප්‍රණීත දේවල් කවන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි මේ ශරීරයට අගුණ නැති සුවදායක හිතදායක හිතකර දේ කවන්නත් ඕන. ඊට පොවන්න ඕන කලින් කලට වතුර පොවන්න ඕන, බීම වර්ග පොවන්න ඕන, තේ පොවන්න ඕන. නේද? දැන් මලානික උනා කියලා කියනවනේ නේද? ඇඟේ කිසි හයියක් පණක් නැහැ කියලා තේකත් බීලා එන්නම් කියනවා. ඊට පස්සේ නාවන්න ඕන.
දත් මද්දවන්න ඕන. හිසකෙස් පීරවන්න ඕන. ඊට පස්සේ සම්බාහනය කරන්න ඕන. ඊට පස්සේ ලෙඩ රෝග හැදුනම බෙහෙත් ගිල්ලවන්න ඕන. ක්‍රීම් වර්ග ගන්න අවුෙන් වැස්සෙන් පින්නේ ආරක්ෂා කරගන්න මේ කය තියන්න ගියක් හදන්න ඕන. මේ කය තියන්න සුවපහසු ඇඳමෙට්ට හදන්න ඕන. ඊට පස්සේ කාමර AC කරන්න ඕන, ෆෑන් දාන්න ඕන. මේ ඔක්කොම මේ කය මුල් කරගෙන තියෙන්නේ. මේ කටයුතු කරගෙන යනවා කියන්නේ මේ කටයුතු කරනවා කියන්නේ අධික වෙහෙසක්. අපිට කල්පනා වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් තොරව මේ ලෝකේ සත්‍ය දකින්න අවස්ථාවක් ලෝක සත්‍යයට නැහැ. කවුරු හරි කෙනෙක්ගේ ජීවිතේ මේ රූපේ බරක් කියලා දැනෙන්නේ, වෙහෙසක් කියලා දැනෙන්නේ, කරදරයක් කියලා දැනෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කරොත් විතරමයි. ඊට පස්සේ මොනතරම් සාතු සප්පායම් කරත් මුහුදේ නෑවුවත්, ෂවර් වලින් නෑවුවත්, උණු වතුර වලින් නෑවුවත්, හොඳම කෑම කෑවුවත්, හොඳම ඇඳේ නිදි කෙරෙව්වත් ඊට පස්සේ මේ කය වයසට යනවා. වයසට ගිහිලා අප්‍රමාණ පීඩාවක් ඇති කරනවා. කකුල් කැක්කුම්, කොන්ද කැක්කුම්, දන ඉස් කැක්කුම් හැදෙනවා, හිස කැක්කුම් හැදෙනවා. දැන් බලන්න කෙනෙක්ගේ ජීවිතේ එක හිස කැක්කුමකින් කොච්චර පීඩා විඳිනවද කියලා. ඊට පස්සේ නොයෙකුත් ලෙඩ රෝග මේකට හැදෙනවා. වේසරපත් වෙනවා, පීඩාවට පත් වෙනවා, විශාල බරක් අරගාගත්ත ඔගේ පැත්තකින් තියන්නත් බැහැ. වයසට යෑමෙන් ලෙඩ රෝග වලින් ඒ විදිහට පීඩාවට පත් වී පීඩාවට පත් වී තියලා අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා සමහරුන්ගේ ජීවිත මරණයෙන් අවසන් වෙනවා. විශාල දුකක් වේදනාවක් ඒ මරණීය අවස්ථාවේදී තියෙනවා. ඊට පස්සේ මේකය මුල් කරගෙන මේකයි පවත්වන්න හිතාගෙන මේකයට සැප දෙන්න හිතාගෙන ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, රැකී රක්ෂා කරද්දි අප්‍රමාණ වෙහෙසකට පත් වෙන්න වෙනවා. දාඩිය ගංගාවල් පිට වෙලා යනවා. විශාල වෙහෙසක් විඳ විඳ හරි දාඩිය පිට කර කර හරි මේකයිම පවත්වන්න හදනවා. ඒක අවිද්‍යාවේ හේත් අවිද්‍යාව. ඒ ඔය විදිහට අපි අපේ ජීවිත කාලය තුරාම කරන්නේ මේකයි මුල් කරන විශාල පීඩාවක් දුකක් විඳින එක. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කය කියන්නේ බරක් කියලා, නැත්තම් මේ ශරීරය කියන්නේ, නැත්තම් මේ රූපය කියන්නේ බරක්, වෙහෙසක්, කරදරයක් කියලා. ඊට පස්සේ අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඊළඟ උපාදානස්කන්ධය බර තමයි කියලා වේදනාව. වේදනාව කියන්නේ අපි යමක් අත්විඳින ස්වභාවය. කුමක්ද අපි අත්විඳින්නේ? ඇහැට පේන රූප තියෙනවා. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප තියෙනවා. තමන්ගේ රූපේ ඉඳලා බාහිර රූපේ. මෙන්න මේ රූපේ දකිද්දි, නැත්නම් රූපේ අත්විඳිද්දි අපි තුල සැපය සොම්නසක් හටගන්නවා නම් ඒක සැප වේදනාවක්. ඊට පස්සේ ඒ රූපේ දකිද්දි අපි තුල දුකක්, කනගාටුවක්, වෙහෙසක්, පීඩාවක් ඇති වෙන එක දුක් වේදනාවක්. සමහර රූප තියෙනවා දකිද්දි අත්විඳිද්දි කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. සැපක් දැනෙන්නේ නැහැ, දුක්ක්ක් දැනෙන්නේ නැහැ. දුක් සැප රහිත වේදනාවක්. ඔය විදිහට කනෙන් සද්දයක් අහද්දිත් ඔය ක්‍රියාවලිය අපේ ජීවිතවල සිද්ධ වෙනවා. නාසයෙන් ගඳ සුවඳක් විඳිද්දි ඔය අත්දැකීම් තුනෙන් එකකට අපිට මෝණ දෙන්න සිද්ධ වෙනවා. දිවෙන් රසයක් විඳිද්දිත් සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා අපි තුල හට ගන්නවා. ඊට පස්සේ කයෙන් පහසක් විඳිද්දිත්, මනසින් සිතවිල්ලක් සිතද්දිත් ඔය ක්‍රියන ක්‍රියාවලිය නැත්තම් ඒ අත්විඳීම නැත්තම් තුන් ආකාර වූ විඳීම් වලින් එකක් හට ගන්නවා. තුනම එකපාර හටගන්නේ. ඔන්න ඕක තමයි විඳීම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ දේශනාවේදී ඔය විඳීම බරක් කියලා, වෙහසක් කියලා, දුකක් කියලා. දැන් බලන්න අපිට දැන් සාමාන්‍ය ලෝකයේ අපි හැමෝම කැමති සැප විඳින්නනේ. සැප විඳීමට කැමති. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සැප විඳීම පවා බරක් වෙහසක් කියලා. දැන් බලන්න ඔබ ආසා හිතමු කැමති රූපයක් දකිනවා. දැන් මොකද වෙන්නේ? ඉපිලෙනවා. උද්දාමයටපත් වෙනවා. නටනවා. බොහොම සන්තෝෂයටපත් වෙනවා. නමුත් ඒ තුල ඇවිස්සීමක් තමයි අපේ ජීවිතවල තියෙන්නේ. ඒ තුල පීඩාවක් වෙහෙසක් තමයි අපේ ජීවිතවල තියෙන්නේ. අපි මේ හීන කාමයන් ඇසුරු කරද්දී අපි හිතනවා මේක සැපක් කියලා. නමුත් බලන්න
යසකුල පුත්‍රයාගේ ජීවිතයේ දිහා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට වගේම ඍතු තුනකට ගත කරන්න මාලිගා තුනක් තිබුණා. සංගීතය අහගෙනමයි නිදාගත්තේ. සංගීතය අහගෙනමයි අවදි වුණේ. ලෝකයේ තිබුණු ප්‍රණීතම ආහාර තමයි කෑමට තිබුණේ. ප්‍රියමනාප කාන්තාවන් ඇසුරට ඉඳියා. ඒ විවාහ ජීවිත මේ විවාහ ජීවිතේට පත් වෙලා තිබුණේ. මේ ලෝකේ යම් පංචකාමයක් ඇද්ද අග්‍ර වූ බෝසතාණන් වහන්සේගෙන් පස්සේ ඒ අග්‍ර වූ පංචකාමයන් ලැබුව කෙනෙක් තමයි යසකුල පුත්‍රයා. ඒසා සැප විඳපු යසකුල පුත්‍රයාත් අවසානයේදී ඒ සැප විඳීම දක්ත්තේ කුමක්ද? උපද්දවං වතවෝ උපස්සට්ටං වතවෝ මේක මහ කරදරයක් පීඩාවක් හිරිහැරයක් කියලා ජීවිතේ. ඇයි ඒ සැප විඳීම තුල පවා තින්නේ ඇවිස්සීමක්, තෘප්තියක් නැති බවක්, අතෘප්ත කර බවක්, කොයිතරම් උනස් සැහැීමකට පත් වෙන්නේ නැ වෙන්නේ නැ ඒක වෙහසක්. ඒතර දුක් විඳීම ගැන නම් කතා කරන්න දෙයක් නැ. දුක් විඳීම නම් කොහොමවත් බරක්, පීඩාවක්, වෙහසක් කියලා අපිට දැනෙනවා. ඒ දුක් විඳීමේ බර, පීඩා, වෙහස කොයිතරම්ද කියන්නේ? පදුමුත්තර බුදුරජාන් වහන්සේගේ විවරණ ලබාගෙන ආපු ගෞතම බුදු සාසනේ විනයෙන් අග්‍ර වෙන්න ගිය පටාචාරාවට මේ දුක් වේදනා විසින් අන්තිමට ඇඳිවතත් නැතුව සීයත් විකල්ල තමයි ගෞතම බුදුරජාන් වහන්සේගේ මහා කාරුණික නිස්සංගල ළඟට යන සිද්ධ වුණේ. ඒසා බරක් මේ දුක් වේදනාව කියන එක. ඒසා පීඩාවක් මේ දුක් වේදනාව කියන එක. ඒ වගේමයි දුක් සැප රහිත වේදනාවත්. දැනෙන්නේ නැහැ. දුකක් දැනෙන්නේ නැහැ, සැපක් දැනෙන්නේ නැහැ. ඔහේ පවතිනවා. ඒ පවා භාගතුන් වහන්සේ දේශනා කරේ අනිත්‍ය වශයෙන් දකින්න කියලා. යමක් අනිත්‍ය නම් එතන තියෙන දුකක්. සම මේ වේදනාව කියන එක අපි සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත විඳීමක් වේවා, යම් ආකාර වේදනාවක් අපේ ජීවිත තුල හට ගන්නවා නම් ඒක බරක්, වෙහෙසක්, කරදරයක්, පීඩාවක්. දැන් ඔබට මේක තේරුම් ගන්න, පිළිගන්න ඔබ කැමති නැත්තම්, ඔබට තේරෙන්නේ නැත්තම්, අවබෝධ වෙන්නේ නැත්තම්, ඔබට ශ්‍රද්ධාවටවත් පැමිණෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම භාගතුන් වහන්සේ යමක් දේශනා කරද ඒක ඒකාන්ත සත්‍යයි කියලා එපමණකින්ම ඔබේ ජීවිතයට යහපත ඇති කරගන්න අවස්ථාව තියෙනවා. එපමණකින්ම ඔබේ ජීවිතයට යහපත ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව විසින්ම තමයි යම් දවසක අවබෝධයක් කරා ඔබව ගෙනියන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරා ඊළඟ උපාදානස්කන්ධය තමයි බර තමයි දේශනා කරපු සංඥාව. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. කෙනෙක් අපි ඇසෙන් රූප හඳුනා ගන්නවා. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රසය හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුනා ගන්නවා. මනසින් අරමුණු හඳුනා ගන්නවා. දැන් බලන්න අපි ඔබම කල්පනා කර බලන්න දැන් ඔබේ ජීවිතේ දැන් මේ හඳුනා ගැනීම සිද්ධ වෙන හැටි. ඔබ සමහර කෙනෙකුට කිනෝ ආදුර දෙනකොට මම ඔයා අඳුරගත්තා කියනවා. මොකද්ද කරේ? ඇහෙන් දැකපු රූපේ හඳුනාගත්තා මේ අසවල් කෙනා කියලා. එතකොට කවුරු හරි කෙනෙක් දුරකථන ඇවතුමක් ගන්න හැබැයි යා කතා කළා කියන්නේ නැහැ. මම අසවල් කෙනා කියලා. එතකොට කියනවා ඔයා කතා කරද්දී මම ඔයා අඳුරගත්තා කියලා. එතකොට කනට ඇහෙන ශබ්දේ මුල් කරගෙන තමයි අර හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔන්න කියනවා කෙනෙක් වැඩ ඇල්ලෙනවා. එනකොට ඔන්න ගෙදර සැමන් බදිනවා. හා අද සැමන් බදිනවා නේද කියලා ගෙට ඇතුල් වෙනවා. එතකොට ඔහු ඒ සැමන් ඒක සැමන් බදින එක හඳුනාගත්තේ ඔහුගේ නහයට දැනුණු සුවඳ මුල් කරගෙන. ඊට පස්සේ කෙනෙක් කියනවා අද නම් කැන්ටිමේ ඇන්ටිට මේ අමතක වෙලක් දන්නේ මේ බත් කද්දි සම්බෝලේ උඹල කඩ රහකුත් ආවා කියලා. එතකොට උඹල කඩ කෑල්ලක් කොහෙන් හරි වැටිලා ඔහු ඒක හඳුනාගත්තේ දැකලා නෙවෙයි ඔහුට දිවට දැනුණු රසයෙන්. ඉතින් රසයත් හඳුනා ගන්නවා අපේ ජීවිතවල. නේ කවුරු හරි කෙනෙක් කොතන හරි වාඩි වෙලා ඉඳද්දී හරි හිටගෙන ඉඳද්දී හරි කවුරු හරි කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා S2 වහ ගන්නවා තද කරලා. එතකොට අර කෙනා මොකද කරන්නේ? තමන්ගේ අද්දෙකෙන් තමන්ගේ මූණ වහගෙන ඉන්න කෙනාගේ අද්දෙක පොඩ්ඩක් අත ගාලා තේරුම් අරගෙන මම දන්නවා මගේ S2 වහුවට මේ අසවල් කෙනා කියලා. එතකොට ඔහු ඒ අඳුන ගැනීම කරගත්තේ තමන්ගේ කයට දෙනු පහසෙන්. ওই විදිහටම තමන්ගේ මනසට එන සිතුවිලිත් කෙනෙක් හඳුනා ගන්නවා. ඔන්න ඔය හඳුනා ගැනීම හඳුනා ගැනීමේ කියන ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඕක බරක් කියලා, වෙහෙසක් කියලා.
කරදරයක් නැත්තම් පීඩාවක්. බරක් කියලා කියන්නේ එක්ක කරදරයක් නැත්තම් වෙහෙසක් නැත්තම් පීඩාවක්. ඒ තුනම කියන්නත් පුළුවන්. බලන්න අපේ ජීවිතවල මේ හඳුනා ගැනීම බරක්ද වෙහෙසක්ද කියලා. දුකක්ද කියලා. අපිට මේක දුකක් වෙහෙසක් බරක් වෙන්නේ මොකද? අපි මේ හඳුනා ගැනීම හැමතිස්සෙම කරන්නේ අවිද්‍යාව තුල ඉන්න නිසා, තණ්හාව තුල ඉන්න නිසා වැරදි විදිහට. ඒකට කියනවා සංඥා විපල්යාසය නැත්තම් විපරීත සංඥාව වැරදි විදිහට හඳුනා ගැනීම. මොකද හඳුනා ගැනීම වැරදි විදිහට කියන්නේ අපි හැමතිස්සෙම යමක් නිට්ටයයි කියලා යමක් හඳුනා ගන්න විතරම අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා හඳුනාගත්තට මොකද ඒ අනිත්‍ය දේ අනිත්‍ය වෙද්දී අපි දුකටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා, ජීවිත කඩාගෙන වැටෙනවා. දැන් කවුරු හරි කෙනෙක් මැරලා යද්දි තමන්ගේ දතක් ගැලවෙද්දි කෙස් ටිකක් ගැලවෙද්දි ඇයි දුකටපත් වෙන්නේ? අපි මේව නිට්ටයයි කියලා තමයි අඳුරගෙන තියෙන්නේ. නමුත් ඇත්තටම අනිත්‍ය දේ අනිත්‍ය වෙද්දී ශෝක කරනවා, විශාල බරක් පීඩාවක් වෙහෙසක් අපේ ජීවිතේට දැනෙනවා. ඊට පස්සේ අපි මේ දේවල් හඳුනාගන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේව හඳුනාගන්නේ දුක් දෙයක් තමයි නිතරම සැප දෙයක් විදිහට හඳුනාගන්නේ. අපි සැපයි කියලා හඳුනා ගන්නවා. නමුත් යමක් අනිත්‍ය වෙන නම් එතන තියෙන දුකක්. ඒ දේ අනිත්‍ය වෙද්දි අපි සැපයි කියලා හඳුනාගත්ත දේ දුකක් වෙද්දි අපේ ජීවිත පීඩාවට පත් වෙනවා, වෙහෙසට පත් වෙනවා, කරදරයට පත් වෙනවා. ඒකයි මේ හඳුනා ගැනීම බරක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට අනාත්ම දෙයක්ම තමයි අපි ආත්මයි කියලා හඳුනාගන්නේ. කෙනෙක් තමන්ගේ වසඟේ තමන්ට ඕන විදියට තමන් කැමති පරිදි පවත්වන්න බැරි දෙයක් තමයි නිතරම අපි ආත්මයක් වශයෙන් නැත්තම් තමන්ට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා හඳුනාගන්නේ. අපි හඳුනා ගැනීම වැරදි වුණාට ඒ දේවල් තියෙන සත්‍ය ස්වභාවය තමයි අනාත්ම බව නැත්තම් වසඟේ පවත්වන්න බැරි බව. ඒතට ඒවා අදාළ කරුණියේ දෙද්දී හේතුඵල ධර්මයට අනුව වෙනස් වෙලා යද්දී ඔන්න කෙනෙක් පීඩාවට පත් වෙනවා. දැන් අපේ ජීවිතවල බලන්න මේ ගොඩාක් ශෝක වැළපීම් දුක් දුන්නස් හඳුනා හටගන්නෙම මේ විපරීත සංඥාව නිසාමයි. කවුරු හරි කෙනෙක්ගේ ජීවිතය යම් සංසිඳීමක ඉන්නවනම්, සැනසෙල්ලක ඉන්නවනම් ඒ කෙනා මේ සංඥාවේ විපරීත බව හඳුනාගෙන මේ ධර්මයන්ගේ නැත්නම් ලෝකේ යථා ස්වභාවය අඳුනගත්ත කෙනෙක්ම තමයි. ඒකයි කියන්නේ සුඛිනෝ වතාරහන්තෝ, ඒකාන්තයෙන්ම මේ ලෝකේ සුවසේ හිටියේ රහතන් වහන්සේලා කියලා. මොකද උන්වහන්සේලා අවිද්‍යාව දුරු කළ ප්‍රඥා විමුක්තියට පත් වෙලා හිටියේ. ඒතර ඒ අවිද්‍යාව නිසා තමයි සංඥා විපල්යාසෙ නැත්තම් විපරීත සංඥාව වැරදි විදිහට හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඊළඟට අසුබ දෙයක්ම තමයි අපේ ජීවිතේ අපි සුබ දෙයක් කියලා හඳුනගන්නේ. නමුත් ඒ අසුබ දේ සැබෑ ස්වභාවෙච්ච අසුබ බව ප්‍රකට වෙද්දි, දැනෙද්දි, තේරුම් ගනිද්දි අපි පීඩාවට පත් වෙනවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ සංඥාව කියන්නේ බරක් කියලා, නැත්නම් මේ හඳුනා ගැනීම කියන්නේ පීඩාවක් වෙහෙසක් කියලා. බරක් කියන්නේ අදහස තමයි ආය ආයසීපත් කරන්න එක පීඩාවක් කරදරයක් කියන කාරණේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ සංස්කාර උපාදානස්කන්ධය තමයි, සංස්කාර උපාදානස්කන්ධයත් බරක් කියලා. සංස්කාර කියන්නේ අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය ගැන හිත පවත්වන නැත්නම් චේතනාව පහළ කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ සයාකාර වූ චේතනාවට තමයි සංස්කාර කියලා කියන්නේ කියලා. එහෙනම් ඇහෙන් රූප දැකලා ඒ රූපය ගැන හිත පවත්වන එකට, චේතනාව පහළ කරන එකට කියනවා රූප සංචේතනාව. කනෙන් සද්දයක් අහලා ඒ ගැන චේතනාව පහළ කරන එකට කියනවා සද්ද සංචේතනාව. නාසයෙන් ගඳ සුවඳක් විඳලා ඒ ගඳ සුවඳ ගැන හිත පවත්වන එකට, ඒ ගැනම කල්පනා කරන එකට, චේතනා පහළ කරන එකට කියනවා ගන්ධ සංචේතනාව. දිවෙන් රසයක් විඳලා ඒ රසය ගැන කල්පනා කරන එකට, හිත පවත්වන එකට, චේතනා පහළ කරන එකට කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රස සංචේතනාව. කයෙන් පහසක් විඳලත් ඒ ගැන කල්පනා කරනවා, හිත පවත්වනවා, චේතනා පහළ කරනවා, ඒකට කියනවා භාග්‍යතුන් වහන්සේ පොට්ටබ්බ සංචේතනාව. සිතින් මනසින් සිතුවිල්ලක් හිතලා, අරමුණක් හිතලා ඒ ගැන හිත පවත්වන එකට, චේතනා පහළ කරන එකට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධම්ම සංචේතනාව.
එතන ඔන්න ඔය චේතනාව පහළ කරලා තමයි අපි කයින් ක්‍රියා කරන්නේ, මනසින් ක්‍රියා කරන්නේ, වචනෙන් ක්‍රියා කරන්නේ. දැන් බලන්න ඔන්න කෙනෙක් කියනවා ඔන්න අල්ලපු ගෙදර බල්ලාගෙන මම මේ ටිකේ හරි කේන්තිය පුපුරපුර තමයි කියනවා හිටියේ. දැන් ඇහැට පේන රූපයක් තියෙනවා. ඒ රූපේ ගැන කේන්තියෙන් ඉන්නේ. ඒ කියන්නේ චේතනාව පහළ කරනවන මානසික ක්‍රියාව සිද්ධ කරනවා යා. මම කරනවා කියලා තමයි කියන්නේ ඒක. ඊට පස්සේ කියනවා ඔන්න අද නම් අතටම අහුණා මම ගල්පාරක් ගැහුවා කියනවා නැට්ට උසගෙන යන්න. දැන් ඇහැට දැකපු රූපය ගැන චේතනාව පහළ කරලා ඊළඟට මොකද කරලා තින්නේ? කයින් ක්‍රියා කළා. කායික ක්‍රියාව සිද්ධ කරලා එතන චේතනාව මුල් වෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ සංස්කාර කියන්නේ චේතනාවම කියලා දේශනා කරේ. ඊට පස්සේ කියනවා අල්ලපු ගෙදර කෙනා මට බැනගෙන ආ මාත් හොඳ දෙකක් කිව්වා කනේ ඇඟිලි ගහගන්න. මම තමයි කිව්වේ අරයට බැන්නේ. එනාර චේතනාව පහල කළ කරපු වාචික ක්‍රියාවත් මම කියලා ගන්නවා මම තමයි කරේ කියලා. ඒතර කල්පනා කරෙත් මම තරහින් ගැහුවෙත් මම වචන කිව්වෙත් මම. ඔය කාරණා තුනටම ක්‍රියා තුනටම මුල් වෙච්ච දේ තමයි චේතනාව. ওই විදිහට ඇහෙන් රූප දැකලා චේතනාව පහල කළ ක්‍රියා කරනවා. ඒ සංස්කාර තමයි. කනෙන් සද්දහල නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රසයේ විඳලා කයෙන් පහස විඳලා මනසින් සිතුවිලි කල්පනා කළත් ওই විදිහට ක්‍රියා කරනවා. ඒ චේතනාව පහර කරන එක නැත්නම් ඒ චේතනාව තමයි භාග්‍යතුන් වහන්සේ සංස්කාර කිව්වේ. ඒතකොට චේතනාවන් භික්කවේ කම්මං වදාමි. ඒ චේතනාව තමයි කෝ කර්මය කියන්නේ. එහෙනම් සංස්කාර කියන්නේ කර්මයට. පටිච්ච සමුප්පාදයේ ගලපද්දී භවය කියන කාරණේ තමයි පංච උපාදානස්කන්ධයේදී සංස්කාර වලින් නිරූපණය වෙන්නේ, නියෝජනය කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරා ඔය අපි කරන කියන හිතන දේවල් බරක් කියලා, කරදරයක්, පීඩාවක් කියලා. ඔබට එහෙම හිතෙලා නැද්ද? ඔබ රැකියාවක් කරද්දී, ගෙදර දොරේ කටයුතු කරද්දී, ඔය මොකක්කම නැතුව ගෙදර ඇඳකට වෙලා හිටියත් ඒත් අපහසුයි. ඒත් කල්පනා කර කර ඉන්න එක පීඩාවක්. හරි ලස්සන දේශනාවක් තියෙනවා. දවසක් භාග්‍යතුන් වහන්සේ එදා බලනවා මහා කරුණා සමාපත්තිය මම අද කාටද පිට වෙන්නේ කියලා. ජීවිතේ කසාද බැඳලා දරුවෝ හදලා ජීවිතේ තීත් වෙලා මහා පීඩාවට පත් වෙච්ච බ්‍රාහ්මණයෙක් දකින්න පිටක් වෙන්න පුළුවන්. ඒ බ්‍රාහ්මණයා එන කැලෑවක තමන්ගේ හරක් 6 දිනක් නැති වෙලා ඒකවල හොය හොය යනවා. 6 දිනානේ 14 දිනෙද්ද කොයි දවස් 6ක් හොය හොය යනවා. භාග්‍යතුන් වහන්සේ ගිහිල්ලා ගහක් යට බොහොම සමවසුයෙන් වැඩ සිටියා. භාවනා කර කර වැඩ සිටියා. භාග්‍යතුන් වහන්සේ දැකලා මේ බ්‍රාහ්මණය කියනවා මේ ශ්‍රමණයන් වහන්සේට දැන් අද මගේ හරක් නැතිලා අදට දවස් 6ක් වෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේට හේම කරදරයක් නැහැ නේ. ඒකනේ මේ සැපසේ ඉන්නේ කියනවා. මගේ වගේ මේ ගහක කොළයක් දෙකක් විතරක් තියෙන තලහේනක් කාලකන්ණි තලහේනක් මේ ශ්‍රමණයන් වහන්සේට නැහැ නේ. ඒකනේ මේ සැපසේ ඉන්නේ. ඊට පස්සේ කියනවා මගේ ගෙදර මේ හිස් අටුවේ මීයෝ නටන්නේ හිතට අරගෙන අටුව හිස් වෙලා කිසි නින්දක් සැනසීමක් නැහැ මට. මේ ශ්‍රමණයන් වහන්සේට එහෙම කරදරයක් නැහෙනේ. ඒකනේ මේ සැපසෙන් ඉන්නේ කිව්වා. ඊට පස්සේ කියනවා මං නිදි ගන්න පැදුරු කඩමාල්ලේ මකුණ පිරීලා මේ ශ්‍රමණයන් වහන්සේට එහෙම කරදරයක් නැහැ. ඒකනේ මේ සැපසේ ඉන්නේ. ඊට පස්සේ කියනවා දරුවෝ එකා දෙකා ඉන්න කනවැඳුම් වෙච්ච දූල 6 දෙනෙක් ගෙදර ඇවිල්ලා ඉන්නේ මගේ. මේ ශ්‍රමණයන් වහන්සේ එහෙම කරදරයක් නැහැ නේ. ඒකනේ මේ සැපසේ ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ දුඹුරු පාට ලැප හැදිච්ච ගෙදර උඳා නිතරම මට බනිනවා. උදේට පයින් ගහලා නැගිටවන්නේ. මේ ශ්‍රමණයන් වහන්සේ එහෙම කරදරයක් නැහැ නේ. ඒකනේ මේ සැපසේ ඉන්නේ. ඊට පස්සේ කියනවා නායකාරය පාන්දරින් මැවිලා නයිලල බනිනවා. මේ ශ්‍රමණයන් වහන්සේට එහෙම කරදරයක් නැහෙනේ. ඒකනේ මේ සැපසේ ඉන්නේ කියලා. නෑ ඒකේ තේරුම තමයි අර හරක බාන හදාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, කසාද බැඳලා දරුමුණුවරෝ හදාගෙන ඊට පස්සේ හේන් හිටෝගෙන ඉදියට ඒ හැම දෙයකින්ම ඒ පුද්ගලයා පත් වෙලා තියෙන අධික පීඩාවකට, ලොකු වෙහෙසකට, දුකකට. ඒ ජීවිතේ හැම දෙයක්ම බරක්. කසාදය බැඳගත්තේ ජීවිතේ බරක් වෙලා, පීඩාවක් වෙලා. දරුවෝ හදලා බරක් ඇවිල්ලා ජීවිතේට. තලහේනක් හිටෝලා ඒක බරක් පීඩාවක් වෙලා. හරක් ටිකක් හදාගෙන ඒක බරක් පීඩාවක් වෙලා. නිදාගන්න ගෑස් සැනසීමක් නැහැ. ওই ප්‍රශ්න ටිකෙන් බේරෙන්නේ ණය අරගෙන.
ඒක මහා බරක් වෙලා. ඔය වගේ තමයි අපේ ජීවිතවලත් අපිට නොතේරුණාට අපි මේ කරන කියන හිතන දේවල් බරක් වෙහසක් පීඩාවක්. දැන් බලන්න අපි පුංචිම කාලේ ඉගෙන ගත්ත මහා මහන්සි වෙලා පීඩාවක් දුකක් කරදරයක්. ඊට පස්සේ රස්සාවල් කරනවා. ගෙවල් දොරවල් හදනවා, කසාද බඳිනවා, දරුවෝ හදනවා. දැන් උගන්නන්න ඕන, පන්ති අරන් යන්න ඕන, ආරක්ෂා කරන්න ඕන, කසාද බඳලා දෙන්න ඕන. ඊට පස්සේ දරුවන්ගේ මුණුබුරම් බලන්න ඕන. ගෙවල් මුර කරන්න ඕන. ගොඩාක් කටයුතු හැමෝගෙම ජීවිතවල. මේවා වෙහසක්, කරදරයක්, පීඩාවක්. ඒකයි භාගතුන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරේ මේ සංස්කාර කියන්නේ බරක් කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරා මේ විඥානය කියන්නේ බරක් කියලා. විඥානය කියන්නේ බාහිර අරමුණු දැනගන්න ස්වභාවයට. අපි ඇහෙන් රූප දැනගන්නවා අපි කියන්නේ දකින්නවා කියලා. කනෙන් ශබ්ද දැනගන්නවා අපි කියන්නේ අහනවා කියලා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා අපි කියන්නේ විඳිනවා කියලා. දිවෙන් රසය දැනගන්නවා සාමාන්‍ය ලෝකේ කියන්නේ රස විඳිනවා කියලා. කයෙන් පහස දැනගන්නවා සාමාන්‍ය ලෝකේ කියන්නේ පහස විඳිනවා කියලා. මනසින් අරමුණු කල්පනා කරනවා සාමාන්‍ය ලෝකේ කියන්නේ හිතනවා කියලා. ඒක භාගතුන වාසිය කියන ඕක බරක් කියලා. පීඩාවක් වෙහසක් කියලා. ඒ මනාප අමනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් අපි මේ ආයතන හැම පීඩාවට පත් කරනවා. අපි කැමති දේත් පේනවා, අකමැති දේත් පේනවා. කැමති දේ පේනකොට රාගය හැට ගන්නවා, ඇවිස්සිලා යනවා, පීඩාවට පත් වෙනවා. අකමැති දේ පේනකොට දේශය හැට ගන්නවා, පීඩාවට පත් වෙනවා. භාගතුන් වාසිය මේ විඥාණය නැත්තම් මේ බාහිර අරමුණු දැනගන්න ස්වභාවය ගැන භාගතුන් වාසිය දේශනා කර උපමාවකින් ඒ තමයි කෙනෙක්ට ජීවිත කෙනෙක්ට ඕන උදේ හෙල්ලපාර 100ක් අයිනෝ. ආයි දවාට 100ක් අයිනෝ. හවසට තව 100ක් අයිනෝ. දවසට හෙල්ලපාර 300ක් අයිනෝ. ඔය විදිහට අවුරුදු 100ක් එක දවසක් එක මේ අවස්ථාවක් නැහැ රෙහෙල්ලපාර 300 ගාණ යනිනවා. ඒයින් හටගන්න යම් වේදනාවක් ඇද්ද අන්න ඒ විදිහට දකින්නේ ඒකෝ විඥානේ. අපිට නොතේරුණාට ඇත්තරම මේ විඥානේ තුල ඒසා දුක පීඩාවක් කරදරයක් බරක් තියෙනවා. භාගතුන් වහන්සේ මේක අවබෝධයෙන්මයි දේශනා කරේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහන්නි මේ දේශනාවේදී බර කරගහගෙන යනවා කියන්නේ මොකද්ද? ඒවට කියුත්තේ පුද්ගලයා කියලයි. යම් යම් නම් ඇති යම් යම් ගෝත්‍ර ඇති මේ යම් ආයුෂ්මතුන් කෙනෙක් සිටනවාද ඔන්න ඔය කාරණේට තමයි කියන බර කරගහගෙන යනවා කියන්නේ. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තමයි අපි මම කියලා අරන් තියෙන්නේ. නැත්තම් නම් දාගෙන ඉන්නේ. අසවල් ಜಾති වශයෙන් අඳුනගෙන ඉන්නේ. අසවල් කෙනා වශයෙන් අඳුනගෙන ඉන්නේ. මගේ කියලා බැඳිලා ඉන්නේ. මගේ ආත්මය කියලා බැඳිලා ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි මේ පංච උපාදානස්කන්ධය කියන බරට පීඩාවට වෙහෙසට බැඳිලා ඉන්නේ. කුමක් කියලාද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. ඒක අපි අඳුර ගන්නවා නම් වශයෙන්, ජාති වශයෙන්, ගෝත්‍ර වශයෙන්, කුල වශයෙන්, ස්ත්‍රී පුරුෂ වශයෙන්, නිරතර වශයෙන් අඳුර ගන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා අකේයඤිනෝ සත්ත අකේයස්මින් පතිට්ඨිතා අකේය අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ. මේ සත්‍ය තමන් කියලා අඳුරගන්නේ පංච උපාදානස්කන්ධයමයි කියනවා. ඒ පංච උපාදානස්කන්ධයේ මතම තමයි කියනවා පිහිටලා ඉන්නේ. අවබෝධන කළොත් පංච උපාදානස්කන්ධයම කියනවා. මොකද පංච උපාදානස්කන්ධ කියන්නේ දුක. දුක අවබෝධ කරා නම් ආයි සසර පැවැත්මක් නැහැ. එහෙනම් මේ පැවැත්ම මේ දුකක් නැහැ. අන්නේ අවබෝධ නොකරපු නිසා තමයි කියනවා යෝග මායන්ති මච්චුන මායයට වසඟ වෙලා යන්නේ. ආයි මේ සංසාරෙට වැටෙන. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ බර කෙරෙහි බැඳී යනවා කියලා කියන්නේ මොකද්ද? දැන් බර කෙරෙහි කිව්වේ පංච උපාදානස්කන්ධය. මොකද්ද ඒ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඕකනේ අපි මම කියලා අඳුරගෙන ඉන්නේ. තමන් කියලා තමන්ගේ අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, ඥාතිය, හතුර, මිතුර කියලා. ඔන්න ඕකට බැඳී යනවා කියන්නේ කුමක්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා පුනර්භවයේ ඇති කෙන එකෙන් නැවත නැවත උපතක් සකස් කළ දෙන භවයක් සකස් කළ දෙන ආස්වාදයක් ඇති කළ දෙන ඒ එතන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද අන්නේ තණ්හාව තමයි කියනවා මේ බරට නැත්තම් පංච උපාදානස්කන්ධෙට බැඳී යාම කියලා කියන්නේ. කවර තණ්හාවක්ද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඒ කියන්නේ
දැන් අපි දේශනාවෙන් ඉගෙන ගත්තා භාගතුන් වහන්සේ දේශනා කරා දැන් ධම්මසම්පදන් සූත්‍ර දේශනාදී පාව දේශනා කරා සංගීතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ දුක්ඛ ආර්ය සත්‍ය දේශනා කරද්දී හකුලල කිව්වොත් පංච උපාස්කන්ධය තමයි කිව්ව දුක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට භාගතුන් වහන්සේ දේශනා කරේ මොකද යායන් තණ්හා පෝනෝ භවික යම් තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරන ඒ කාරණේ මේ දේශනා කරන්නේ ඊට පස්සේ ආස්වාදය ඇති කරන ඒතන සතුටින් පිළිගන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මෙන්න මේ තණ්හාව නිසා තමයි කියනවා මේකට බැඳිලා යන්නේ කුමකටද පංච උපාදානස්කන්ධ දුකට එතනම මේ දුක හටගන්න හේතුව දුක පවතින හේතුව තමයි මොකද්ද තණ්හාව දැන් භාග්‍යතුන් වහන්සේ මහා පුණ්‍යමා සූත්‍රයේ දේශනා කරනවා මේ පංච උපාදස්කන්ධය කෙරේ යම් චන්දරාගයක් ඇද්ද අන්න එතන තමයි කියන ඒක තමයි කියන උපාදානෙ වෙන්නේ ඒ කියන්නේ මේ පංච උපාදස්කන්ධය ගැන යම් තණ්හාවක් කැමැත්තක් ආසාවක් තියනවාද අන්න ඒක නිසා තමයි මේකට බැඳිලා යන්නේ මේකට බැඳිලා යාම නිසා තමයි මේ මහා බර කරගහගෙන අපි සංසාරෙ මෙතෙන් දුර ආවේ මේ ජීවිතේ බර කරගහගෙන ඉන්නේ මේ පීඩාවට පත් වෙලා ඉන්නේ වෙහෙසට පත් වෙලා ඉන්නේ සංසාරේ යන්න වුණොත් මේ බර කරගහගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. සත්‍ය සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ රාජ ස්වාමීන් වහන්සේ දේශනා කරන පින්වත් රාද මේ රූප වේදන රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන යම් කැමැත්තක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් රාගයක් තියෙනවා නම් සතුටින් පිළිගැනීමක් තියෙනවා නම් යම් තණ්හාවක් තියෙනවා නම් ඒව ගැන යම් ඇලීමක් තදින් ඇලීමක් තියෙනවා නම් අන්න ඒ නිසා තමයි සත්වයා කියන්නේ. දැන් සත්වේ පුද්ගලයේ ඉන්නේ තියෙන්නේ පංච උපාස්කන්ධ දුක පවතින්නේ. ඒ වදකේ උපස්තිනා පවතින්නේ මේ බර පවතින්නේ කුමක් නිසාද? මේ පංච උපාස්කන්ධයේ ගැන තියෙන තණ්හාව නිසා. ඒ ගැන තියෙන කැමැත්ත නිසා, ඒක සතුටින් පිළිගැනීම නිසා, ඊට ඇලී යාම නිසා තදින් ඇලී යාම නිසා ඔන්න ඕක තමයි බරට බැඳී යනවා කියන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ සංසාරය ගැන දේශනා කරද්දී දේශනා කරේ අනමතක් ගෝයම් වික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤාති. පින්වත් මහණනි මේ සංසාරයේ කෙලවරක් නැති ගමනක්. පටන් ගත්ත තැන හොයන්නත් බෑ. අවිජ්ජා නීවරණානං සත්තානං අවිද්‍යාවෙන් වැසුණු සත්වයන් තණ්හා සංයෝජනානං. තණ්හාවෙන් බැඳිලා තමයි තණ්හා සංයෝජනනං මේ සන්දාවතං සංසාරසං මේකේ සැරිසරා යන්නේ. එහෙනම් මේ ආයියා ඉපදෙමින් යන්නේ මේ පර කරගහගෙන යන්නේ කුමක් නිසාද? තණ්හාවෙන් මේකට බැඳිලා තියෙන නිසා. තෙසි භාගතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ බර බැහැරට දමනවා බර විසිකර දමනවා කියලා කියන්නේ මොකද්ද? ඒ තමයි යම් වේ කාම තණ්හාවක් උනාද ඒකම භව තණ්හාවක් විභව තණ්හාවක් වෙනවද ඒ කියන්නේ මේ බර කෙරේ යම් බැඳී යාමක් තිබුණාද අන්නේ ත්‍රිවිධ සන්නාම ඉතුරු නැතුව නොයල්මින් යම් නිරුද්ධ වීමක් ඇද්ද අත්හැර දැමීමක් ඇද්ද දුරු කිරීමක් ඇද්ද ඒ ගැන ආලේ රහිත වීමක් ඇද්ද ඒ බරේ තණ්හාවෙන් නිදහස් වීමක් ඇද්ද ඔන්නෝක තමයි කියනවා බර පැත්තකට දානවා කියන එක කියන්නේ බර අත්හරිනවා කියන එක කියන්නේ ඔන්නෝකට තමයි කියනවා මොකද්ද අර බරට බැඳී ගිය තුන් ආකාර තණ්හාව චුට්ටක්වත් ඉතුරු නැතුව ඒ ගැන කිසිම ඇලීමක් නැතුව ඒ පංච පාස්කන්ධ ගැන කිසිම ඇලීමක් නැතිව ඒ තණ්හාව දුරු කිරීමක් අත්තර දැමීමක් ඒ පංච පාස්කන්ධ ගැන යම් කිසි ආලයක් තිබ්බනම් ඒ ආලේ සම්පූර්ණයෙන්ම නැතිවීමක් ඒකේ නිදහස් වීමක් ඇද්ද අන්න ඒක තමයි කියනවා බර බැහැර කිරීම කියලා කියන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම කියලා කියන්නේ ඔන්න ඕක අර තන් ආයියා ඒ දුක හදලා දෙන තණ්හාව දුරු කිරීම චුට්ටක්වත් ඉතිරි නැතිව ඒ කියන්නේ අමා මහ නිවන කවුරු හරි කෙනෙක් අමා මහ නිවනට පත් වුණා කියන්නේ මේ පංච උපාදානස්කන්ධ බර පැත්තකට දැම්මා කියන එක ඒ රූපය මුල් කරගෙන හටගන්න කිසිම බරක් පීඩාවක් ඕගේ ජීවිතේ නැහැ. වේදනාව මුල් කරගෙන හටගන්න කිසිම බරක් පීඩාවක් වෙහසක් ඒ කෙනාගේ ජීවිතේ රහතන් වහන්සේගේ ජීවිතේ තුල නැහැ.
සංඥා මුල් කරගෙන යම් පීඩාවක් වෙහෙසක් බරක් හටගත්තද රහතන් වහන්සේගේ ජීවිතය තුළ ඒ බර නැහැ පීඩාව නැහැ වෙහෙස නැහැ සංස්කාර මුල් කරගෙන නැත්නම් චේතනා මුල් කරගෙන කිසියම් බරක් වෙහෙසක් පීඩාවක් කෙනෙක් තුළ හටගන්නවාද රහතන් වහන්සේගේ ජීවිතය තුළ ඒක නැහැයි බර පැත්තකට විසිකලා තියෙන්නේ ඒ බර හදලා දෙන පීඩාව ඇති කරන වෙහෙස ඇති කරන තණ්හාව දුරින්ම දුරු කරලා තියෙන්නේ තන්නක් වේවරාද නිබ්බාණං කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ ඒකයි. ඊට පස්සේ විඥාන නිසා හටගන්න යම්කිසි බර පීඩාවක් වෙහෙසක් යම් කෙනෙකුගේ ජීවිතයේ තියෙනවද රහතන් වහන්සේගේ ජීවිතය තුළ නැත්නම් මේ පංච උපාදස්කන්ධය අවබෝධ කරලා ඒ බර පැහැර කරපු දුක මේ තණ්හාව දුරින්ම දුරු කරපු ප්‍රහාණය කරපු රහතන් වහන්සේගේ ජීවිතය තුළ ඒ බර නැහැ. පීඩාව නැහැ. වෙහෙස නැහැ. ඒ අමා මහ නිවන තුල මේ කියන දුක පීඩාව බර මොනවත් නැහැ. එහෙනම් ඒ අමා මහ නිවන තුල ජරාවට පත්වීමේ දුක නැහැ. පැත්තකට වීසිකලා තින් රහතන් වහන්සේ. ඒ බර බැහැර කරනවා කියලා කියන්නේ ජරාවට පත්වීමේ දුක පීඩාව කාදරේ තමන්ගේ ජීවිතයෙන් බැහැර කරා කියන එක. මේ බර පැත්තකට පංච පාස්කන්ධ බර පැත්තකට දැම්මා කියන එකේ තේරුම තමයි ලෙඩ රෝග නිසා යම්තා දුක් පීඩාවක් වෙහසක් කෙනෙක්ගේ ජීවිතේ හටගන්නවද ඒක බැහැර කරා කියන එක. බර පැත්තකට දැම්මා කියන එකේ අදහස තේරුම තමයි මරණය නිසා යම් කෙනෙක්ගේ ජීවිතේ යම්කිසි පීඩාවක් වෙහසක් කරදරයක් තියෙනවද දුකක් තියෙනවද ඒක පැත්තකට දැම්මා කියන එක. ආයි හට නොගන්න ආකාරයෙන් බැහැර කරා කියන එක. බර පැත්තකට දැම්මා කියන එකේ අදහස තේරුම තමයි කෙනෙක්ගේ ජීවිතේ ශෝකය නිසා හටගන්න වැළපීම නිසා හටගන්න කායික පීඩා නිසා හටගන්න මානසික පීඩා නිසා හටගන්න දුක් පීඩාගෙන සුසුම් මෙල ඉතමින් සුසුම් මෙලීම නිසා හටගන්න අප්‍රියමනාප දේවල් එක්ක අප්‍රියමනාප පුද්ගලයෙක් එක්ක එකතු වීම නිසා හටගන්න ඒ වගේම ප්‍රියමනාප දේවල් වලින් ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් වෙන්වීම නිසා හටගන්න කැමති දේ නොලැබීම නිසා හටගන්න යම්තා දුකක් යම්තා පීඩාවක් යම්තාක් වෙහෙසක් යම්තාක් කරදරයක් තිබුණද ඒ සියල්ල බැහැර කරා කියන එක. පැත්තකට දැම්මා කියන එක ආයේ කවදාවත් හට නොගන්නවා කියන එක. සා පින්වත්නි භාගතුන් වහන්සේ ඊට පස්සේ මේ කාරණා ටික ගාථාවලින් දේශනා කරනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා. බාරාහවේ පංචක්ඛන්දා බාරහා රෝච පුග්ගලෝ බාරදානං දුකං ලෝකේ බාරනික්කේපනං සුඛං. ඒ කාන්තයම බර කියන්නේ පංච උපාදානස්කන්දයටයි. එමෙන්ම බර කරගාගෙන යන්නේ පුද්ගලයායි. මේ බරට බැඳී යාම තමයි ලෝකයේ තියෙන දුක. කෙනෙමි පංච පාස්කන්දට ආසා කිරීම නිසා තමයි මේ ලෝකයේ දුක හටගන්නේ. මේ බර බැහැර කිරීම තමයි සැපේවන්නේ. කෙනෙමි පංච පාස්කන්දේ බැහැර කළ දාන එක. ඒ ගැන තියෙන චන්දරාගය දුරු කළ දාන එක. කැමැත්ත ඇලීම තදින් ඇලීම දුරු කළ දාන එක තමයි කියනවා මේ ලෝකේ තියෙන සැපේ. ඒකමයි රහතන් වහන්සේලා සුවසේ ඒකාන්තෙම මේ ලෝකේ වැඩ සිටියේ පිරිස කියලා භාගතුන් වහන්සේ දේශනා කරේ. නිකිපිත්වා ගරුම් බාරං අඤ්ඤම් බාරං අනාදිය සමූලං තන්නං අබ්බුය නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. මේ බරපතල බර බැහැරට විසි කරලා තවත් වෙන බරකට බැඳෙන්නේ නැතිව ඒ කියන්නේ දැන් මේ ලැබිලා තියෙන පංච පාස්කන්ධය කියන බර වෙහෙස පීඩාව පැත්තකට දාලා කියන දුරු කළා. තවත් වෙන බරකට බැඳෙන්නේ නැතිව ඒ කියන්නේ නැවත නැවත උපතක් කරා නොගින්. අවිද්‍යාව නැමැති මුලුත් එක්කම තණ්හා උදුරලා දමලා. ඒ කියන්නේ මේ සසර හදන ප්‍රධාන කාරණා දෙක වෙච්ච අවිද්‍යාවයි තණ්හාවයි සම්මෝරෙම සම්පූර්ණෙම උදුරලා පැත්තකට විසි කරලා තණ්හා රහිතව සිටියම කිසිමයකට ඇලින් නැතුව සිටියම පිරිනිවන් පාන්ට ලැබෙනවා. ඒ කියන්නේ අනවබෝධියත් අපේ ජීවිතවල තියෙන මුලාවත් මෝඩකමත් ඒ වගේම ඇලීම නැත්තම් තණ්හාව පැත්ත කළ දැම්මොත් පැත්තර කළ දුරිම දුරු කළ දැම්මොත් මේ ජීවිතේම පිරිනිවන් පාන්න ලැබෙනවා. දුකින් නිදහස් වෙන්න ලැබෙනවා. සැනසීමටපත් වෙන්න ලැබෙනවා. සැනසෙල්ලක් ඇති කරගන්න ලැබෙනවා. ඒ අමා මහ නිවනටපත් වෙන අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා භාගතුන් වහන්සේ දේශනා කරපු මේ බාර සූත්‍රයේ කියන දහම් කාරණාවලට අනුව
තමන්ගේ ජීවිතයේ කියන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ දිහා අවබෝධයෙන් යුතුවම ඒකේ ඇත්ත අවබෝධන ආකාරයෙන් බලමින් මේ ගැන තියෙන ඇල්ම දුරු කළා ගෞතම බුද්ධ ශාසනයේදීම මේ ඉපදෙන මැරෙන සංසාර දුකෙන් පංච උපාදානස්කන්ධ බරෙන් නිදහස් වෙන සිරු දෙනාටම වාසනාව ලැබේවා කියලා පුණ්‍යානුමෝදනාව අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා විකාශන අනුග්‍රහය දරුවේ නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතේ පදිංචි පින්වත් ප්‍රභාත් කුලතුංග දීප්ත කුලතුංග ජගත් කුලතුංග යන පුතුන් තිදෙනාත් එම භාර්යාවන් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචි විශේෂඥ වෛද්‍ය කුමාරී ඔබේසේකර දියණිය රංජිත් ඔබේසේකර මහත්මයා ඇතුළු පවුලේ සිරු දෙනා විසින් තේ පින්වතුන් විසින් රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් පළමුව සිරු දෙවියෝ අනුමෝදන් වේවා දෙවියෝ සැපෙන් සැපටපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ඒ විකාශන අනුග්‍රහය දක්ව සිරු පින්වතුන් කෙරේ පවුල්වල සිරු දෙනා කෙරේ සරසා දෙත්වා දෙවියෝද රැස් කළ පිනස් සතුටින් අනුමෝදන්න උතුම් ධර්මාබෝධයෙන් සැනසීමටපත් වේවා සාදු 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 ප්‍රස්තුන අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් එම ලිපිනේම පදිංචිව සිට 2022 අගෝස්තු මාස 24 වෙනිදා මියපල්ලෝගිය අද දිනට 94 වෙනි ජන්මදිනයේ යෙදී තිබුණ විශ්‍රාමික විදුහල්පතිනි MD කුලතුංග මෑණියන්ට අනුමෝදන් වෙත්වා නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතේ පදිංචිව සිට වයස අවුරුදු 95ක් ආයු වන්දා මීට වසර 6කට පෙර මියපල්ලෝගිය එනම් 2016 සැප්තැම්බර් 27 වෙනිදා දින මියපල්ලෝගිය විශ්‍රාමික විදුහල්පති MM කුලතුංග පියාණන්ට මේ පින අනුමෝදන් වේවා දායකත්වයේ දරු සිරු පින්වතුන් නමින් නන්නරි උදව්පකාර කළ පින්වතුන් නමින් මේ ජීවිතේ පුරාවටත් අනන්ත සංසාරයේ පුරාවටත් මියපල්ලෝගිය සිරු ඥාති මිත්‍රාදීන් සියතින් කරගත් පිනක් වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා ඒ අයගේ පල්ලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා නුදුරු භවයකදීම සිරු දුකෙන් නිදහස් වීමට ඒ සිරු දෙනාටත් මේ සිරු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා සාදු 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 ධර්මදාන රැසුණු අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් අප කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු සාමින් වහන්සේට අනුමෝදන් වේවා පින්වත් ලොකු සාංශේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිර ජීවනයේ ලැබේවා ගෞතම බුදු සසුනේදීම සුවසේ ධර්මාබෝධය කර ගැනීමේ වාසනාව ලැබේවා සාදු 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 ධර්මදාන රැසුණු අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් අදේ සඳහා විකාශන අනුග්‍රහය දක්වු නුගේගොඩ මිරිහාන රූපසිරි මාවතේ පදිංචි පින්වත් ප්‍රභාත් කුලතුංග දීප්ත කුලතුංග ජගත් කුලතුංග යන ඒ පුතුන්ටත් ඒ පවුල්වල සිරු දෙනාටත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචි විශේෂඥ වෛද්‍ය කුමාරී ඔබේසේකර දියණියටත් එවැගේම රංජිත් ඔබේසේකර මහත්මයාටත් එවැගේම පවුල්වල සිරු දෙනාටත් නන්නරි උදව්පකාර කළ සෑම සිරු දෙනාටත් එකසේ සමසේ අනුමෝදන් වේවා උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රැස්කල පුඤ්ඤානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් සිරු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිර ජීවනයේ ලැබේවා නිවන් දකිනා මොහොත දක්වා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් ගෞතම බුදු සසුනේ සුවසේ ධර්මාබෝධය කර ගැනීමේ වාසනාව ලැබේවා සාදු 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 මහමෙවුනා වාසී සිරි පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුණ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සිළු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින එකසේ සමසේ අනුමෝදන් වෙත්වා ඒ සිළු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස උතුම් ධර්මාබෝධය පිණිස මේ ධර්ම දාන මේ පිනත් උපකාර වේවා සාදු 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 සිල් දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න